अरे राइट අපිට මේක අඳින්න පුළුවන් මෙයා ඉන්නේ POS ආකාරයකක් ඒතර අපිට no gates වලින් අඳින්න නම් ලේසියෙන් අපිට පුළුවන් එකපාරක් දාලා සලු කරන්න a bar plus b bar dot b plus c अभी दाना यस डिवोनी अभी दाना डबल बार दाली वर वेला ऐतुले तो बार का मोगन दाल सुलु करना है तो कुछ ए बा प्लस बी बा वेला फुल बाय के मेला कुने मारू है ना प्लस किया ला बी प्लस सी वाले बार एक पुडिंग कॉमन बार एक राइट तो कोमा ओ गेट्स तमाई थी ये निते इतने आप इतने आंधी नले सी एबीसी तूना गत्तर पास से A bar B bar इन्ना वा ऐसा कुटे इस तरह लापित A के अंदर ला इन्ना बिना वा मैंने A bar नहीं मैं देंगा दिन ना थी नहीं no gates चले नहीं मैंने no gates चले इधर बस ए बागे बी बागे प्लस बार का एक या नेतर ओ गेट टेका करना ही ना वा नो गेट टेका करा हूँ इधर बस बी प्लस सी के आएगा केलिम बी सी ऐसे होना मैं इधर बस नेतर लोको प्लस से कई बार का एक या मेन ओ गेट टेका मैंने महिमा दे रहा හරි ඔන්න ඊළඟක SOP ආකාරය එකක් තියෙන්නේ එතකොට බලන්න මෙයා a.b bar plus b.c දැම්මට පස්සේ බාර් දෙක දාලා අපි ඇතුළත බාර් එකට මෝගන් දැම්මොත් එහිම a dot b bar වලට බාර එකේනවා dot වෙනවා b plus c වලට බාර එකේනවා ඊට පස්සේ එළියෙන් ලොකු බාර එක එනවා දැන් මෙයා ඉන්නේ මේ NAND gates වගේ වෙනවද dot එකයි බාර එකයි dot එකයි බාර එකයි දැන් එහෙනම් මදි එහෙනම් අපි නැවත මෙයාව කඩනවා ඇතුලේ සලු කරනවා a bar plus b bar අනේ ඔව් a bar plus b double bar වෙනවා මේ උඩ බාර එක දෙකට ගන්නවා right dot b bar plus c bar මෙයා මෙහෙම ඉන්නවා දැන් අපි යාවත් කඩමු a bar plus b double bar කියන්නේ b දැන් මේ මැද තියෙන ලකුණ මාරු වෙනවා ඈ plus වෙනවා bar එක දෙකට කැඩෙනවා ඊට පස්සේ මෙයාගේ b bar plus c bar වල ඔන්නම වෙනවා දැන් මෙතන නිකන් පොඩි නිකන් නෝ මේ නිකන් නෝ ස්වරූපයක් තියෙනවානේ මැද තමයි ප්ලස් එකක් ඕ එකක් තියෙන්නේ රයිට් එහෙනම් අපි බලමු කොහොමද මේක අඳින්නේ කියලා a b c කියලා අරගෙන එන්න වයර් ටික a බායි ඉන්නවා b බායි ඉන්නවා ඉස්සලා ඒක ඉවර කරගමු ඊට පස්සේ b බායි ඉන්නවා c බායි ඉන්නවා मेन्न ए बाव अंदिनो इसल्ला
ඊට පස්සේ b බා වඳිනවා ඊට පස්සේ a දෙන්නගේ ප්ලස් එකයි බාර් එක කියන්නේ o එක අඳිනවා ඊට පස්සේ b බා යට ඉන්නවා දැන් මෙතන em ඩොට් එක තියන්න ඕනේ හරි b බා මෙතන ඉන්නවා सीबा इन इलाट मेन सीबा मेन एम डोटे यागे प्लस बार ओ एक मेद दी प्लस नो गेट ओ एक ओ एक नो एक नो एक नवत दिखट कड़ला नोट अंदीनवा अन्नकोटे आकार मनोदिंगल හරි අවශ්‍ය දේවල් හදාගන්න හදාගෙන ඉවරලා අත උස්සන්න. ඉතින් ටියුට් එකේ දේවල් ටික ඉවරයි අපි ළඟට පාඩමේ තව කොටස් කීපයක් තියෙනවා අපි ඒ ටික කතා කරන්න යමු.
හරි මෛත්‍රා ඇඳලා ඇති කියලා රයිට් ඊට පස්සේ ඔයගොල්ලන්ගේ බලන්න සටහනේ අපි ලියලා නවත්තලා තියෙන කාරණා සිද්ධ වෙනීමත් අන්තිම විදිය ලියලා හරි නතර කරපු තැන අපි දැන් මේ තියෙන සරල මේ තියෙන සම්පූර්ණ ප්‍රශ්නයක උදාහරණයක් හරි එතකොට මේක මම ඔයගලන්ට දානවා ගෲප් එකට මේ වගේ එකක් කරේ නැහැ මට මතකයි මේ ප්‍රශ්නේ කරේ නැහැ එතකොට මේ ප්‍රශ්නේ ඔයගලන්ට කරන්න පුළුවන් දේවල් ටික කරන්න අපි අද සාකච්ඡා කරනවා හරි මෙන්න මේ වගේ කානෝ සිතියම් කාණ්ඩගත කිරීම ටික අපි කතා කරානේ දැන් ඒ ටික ඒක නීතිත් එක්ක පස්සේ ආපහු අයිට ඒක කියලා දෙන්නයි තියෙන්නේ හරි ඒක මම ඊළඟ දෙවෙනි වාරෙ විදිහට ගන්නවා ඒ කියන්නේ දෙවෙනි ටියුට් එකෙන් ඒක කතා කරන්න පටන් ගන්නවා හරි එතනින් එහාට නෝට් එක අපි ලියාගෙන යන්න ඕනේ මෙන්න මෙතන ඉඳන් හරි තාර්කික ద్వාර භාවිතයෙන් සරල ඩිජිටල් පරිපථ සැලසුම එහෙම නැත්නම් සිම්පල් ඩිජිටල් සර්කිට්ස් යූසින් ලොජික් ගේට්ස් පාවිච්චි කරලා ලොජික් ගේට්ස් වලින් සිම්පල් ඩිජිටල් සර්කිට්ස් දැන් ඔයගලන්ට ප්‍රශ්නයක් මතුවෙන්නේ ඇති අපි ඇයි අර මේ මොනවාද සිම්පල් ලොජික් ගේට්ස් වලින් එහෙම නැත්නම් මූලික තාර්කික ద్వාර වලින් හරි මූලික තාර්කික ద్వාර වලින් අපිට ලේසින් සර්කිට්ස් අඳින්න පුළුවන්කම තියෙද්දි අපි ඇයි මේ අර යුනිවර්සල් ගේට්ස් NAND ඒව එහෙම අඳින්න ගත්තේ ඇයි කියලා හරිද එතකොට දැන් NAND වලට NAND වලින් හරි NOR වලින් හරි අඳිනකොට තවදුරටත් සරල කරන්න ඕනේ අමුතු වෙන නීති දාලා ඊළඟට ගේට්ස් ගන්නත් එකක් වැඩි වෙනවා හරි සාමාන්‍යයකට වඩා ගේට්ස් ගන්නත් වැඩි වෙනවා නමුත් ඒකට හේතුව තමයි මෙන්න මේක මොකද්ද හේතුව මේ ICs තියෙන්නේ හරි ලොජික් ගේට්ස් එම්බෙඩ් කරලා තියෙන ලොජික් ගේට්ස් දාලා තියෙන IC තමයි තියෙන්නේ අපිට පරිපථ හදනකොට IC තමයි ගන්න වෙන්නේ එහෙනම් ලොජික් ගේට්ස් තියෙන IC ටිකද IC තමයි මේ උදාහරණයක් ගත්තම පෙන්වලා තියෙන්නේ දැන් බලන්න මේ IC වල ගත්තාම දැන් අපිට අර සරල කරාට පස්සේ එන පරිපථය AND gate එකයි OR gate එකයි NOR gate එකයි තියෙන්න පුළුවන් AND gate එකයි OR gate එකයි NOR gate එකයි අවම වශයෙන් එතකොට අපි මේ අපි හිතමු අපිට තිබුණා කියලා මෙන්න මෙහෙම එකක් අපිට තිබුණා මේ සරල කරාට පස්සේ එන output එක basic gates වලින් හිතන්න Z සමානයි A bar plus BC දැන් මේක තමයි අවසාන output එක සරල කරපු simplified dance එක A bar plus BC දැන් මේ A bar plus BC දාන්න නම් අපිට A bar කියන එක පෙන්වන්න not එකක් ඕනේ ඊට පස්සේ BC නේද B.C කියන එක පෙන්වන්න AND එකක් ඕනේ ඒතර BC ත් එක්ක A bar plus කරන්න ඒ කියන්නේ OR gate එකක් ඕනේ ඒතර gates තුනක් ඕනේ ළමයි gates තුනට මෙතන අපිට A bar දාන්න not gate එක ගන්න වෙනවා මේ 7404 කියන gate එක මේක ඕනේ වෙනවා මේ ඒතර ඒ IC එක ගන්න gate එකක් විතරක් ගලවලා ගන්න මේ IC එක ගන්න B.C දාන්න AND IC එකක් ඕන නෑ මෙන්න මේ වගේ AND IC එකක් ඕනේ ප්ලස් එක දාන්න මේ වගේ OIC එකක් ඕනේ එතකොට බලන්න gates 3ක් අඳින්න අපිට gates 4 ගානේ තියෙන IC දෙකකොයි gates 6 ගානේ තියෙන IC එකකොයි IC 3ක් ඕනේ අපිට ඕනේ gates 3යි අපිට IC 3ක් ගන්න වෙනවා ඉතින් එතකොට මෙයාගේ ඉඩ වැඩි වෙනවා තාපජනනය හීට් ජෙනරේෂන් එක වැඩි වෙනවා කැපැසිටි එක අඩු වෙනවා ස්පීඩ් එක අඩු වෙනවා වැඩ ගොඩක් වෙනවා ඉතින් ඒ නිසා තමයි අපිට ඒ වෙනුවට අපිට පුළුවන් මේ A bar කියන එක ඊට පස්සේ B.C කියන එක A bar plus BC කියන එක කියන්නේ AND එක OR එක NOT එක තුනම අපිට එක NOR gate එකකින් එහෙම නැත්නම් එක AND gate එකකින් අපිට පෙන්වන්න පුළුවන් එක NAND gate එකකින් එක NOR gate එකකින් පෙන්වන්න පුළුවන් එතකොට අපිට යන්නේ IC නේද අපිට ඒතරෝ යන්නේ IC එකයි එක IC එකකින් බොහෝ දුරට වැඩේ කොට දා ගන්න පුළුවන් ඔන්න ඔය හේතුව හින්දා තමයි අපි මෙන්න මේ යුනිවර්සල් ගේට්ස් එහෙම නැත්නම් NAND ద్వාර වලින් පමණක් හරි එහෙම නැත්නම් NOR ద్వාර වලින් පමණක් හරි ලොජික් සර්කිට්ස් හදන්න උත්සාහ කරන්නේ අපි අන්තිමට කතා කරේ ඒ කොටස නේද ඒ එහෙම උත්සාහ කරන්නේ මේ හේතුව මත එහෙනම් මොකද්ද හේතුව මේ වගේ එක ගේට් වර්ගයකට
गेटलो मगहरवा यूनिवर्सल गेट एंड नोट तुनम पेन पुलवांग जाति गेट्स वन निशा नैंड नो एक पाविच करना नैंड पुलवांग एंड ओ एक नोट पेन नो एक पुलवांग एंड ओ एक नोट पेन इधा अभी एक ऐसी अभी मेक इवर दाने पुलवांग हरदे इधर मे ईसी अंदर इट पास ईसी वाले ईसी गेट्स तीना गेट्स संबंध पुलवांग हरिदेकुक्त ඉතින් IC හදනය දන්නේ නැහැ එක IC එකක AND gate කීයද O gate කීයද NO gate කීය ගන්න දාන්න ඕනේ කියලා. සමහරවිට AND gate දෙකයි O gate දෙකයි NO gate දෙකයි එකට දාලා හදුව කියලා හිතන්නකෝ එකක් කස්ටමයිස් කරලා. ඒත් සමහරවිට අපිට AND gate තුනක් ඕනේ වෙන්න පුළුවන්. තව අවස්ථාවක O gate හතරක් ඕනේ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට ඉතින් අපේ ඒ එකිනෙකට වෙනස් අවශ්‍යතා තියෙනකොට ඉතින් ඒක හරියන්නේ නැහැ. ඒ නිසා මොකද කරලා තියෙන්නේ එක IC එකක තියෙන්නේ එක වර්ගයක gates විතරයි කියලා ඒගොල්ලෝ සකස් කරලා තියෙනවා. එතකොට අපිට පුළුවන් ඒ IC එක අරගෙන ඒ ගේට් එක පාවිච්චි කරන්න. ඉතින් අපිට එක ගේට් එකක් සඳහා එක IC එකක් පාවිච්චි කරනවා කියන්නේ අපරාධයක් නේද? ගේට්ස් හතරක් තියෙනනේ එක IC එකක. එහෙනම් අපිට තියෙන මේ මූලික ద్వාර බේසික් ගේට්ස් වලින් තියෙන එක්ස්ප්‍රෙෂන් එක අපි මොනවාද යුනිවර්සල් ගේට්ස් වලට හැරෙව්වොත් අපිට පුළුවන් එක IC එක ගේට්ස් හතරක් විතර තියෙන නිසා එක IC එකෙන් මේ ඔක්කොම एंड नोट ओम पेनल इवर वेला सर्किट हदाग पुलवा पेपर के तहला तिमुना मे ऐपि यूनिवर्सल गेट्स कंसेप्ट अन्न हेतु हरी मैं इतना कट्टी पेहदलीवना मे स्लाइड इतना ली अन्न अन्े हरी ऐसी तत्व कोहमदी नी अवबोधक ඊළඟට අපි ලොජික් ගේට්ස් වල තවර ඉදිරියට ගිය අවස්ථාව ගැන කතා කරනවා. ඒ තමයි 4x4 මාතෘකාව CPU වල සංයෝජන තාර්කික පරිපද සහ භෞතික මතකයේ අනුක්‍රමික පරිපද භාවිතා කරන්නේ කෙසේදයි ගවේෂණය කිරීම. ඒ කියන්නේ මේ ලොජික් ගේට්ස් වල භාවිතය. ලොජික් ගේට්ස් වල භාවිතය. රයිට්. එතනදී අපි කතා කරන පළවෙනි අනුමාත්‍රකව තමයි මේ අර්ධ ආකලකය කියන එක. නැත්නම් අපි කියනවා half adder කියලා. half adder භාගයට එකතු කරනවා වගේ අදහසක් නේ. භාගයට එකතු කරනවා. භාගයට එකතු කරනවා. අර්ධ ආකලකය. මොකද්ද මේක වෙන්නේ? With the help of half adder we can design circuits that are capable of performing simple addition with logic gates. අර්ධ ආකලනය මගින් අපිට පුළුවන් තාර්කික ద్వාරා භාවිත කරලා सरल निरूपण करते सरल अभी मूल तनि बिटुअल बिंदु එකතු කරොත් බිඳුවක් උත්තරේ කීයද? බිඳුවයි. ඔකන බිඳුවට එකතු කරන්න කිව්වොත් එකක් උත්තරේ කීයද? එතකොට 1යි. ඔයගලන්ට එකට එකතු කරන්න කිව්වොත් බිඳුවක්. එතකොට උත්තරේ 1යි. ඔයගලන්ට එකට එකතු කරන්න කිව්වොත් එකක් उत्तरे बिंदु आई गिनयाम एकाई गिनयाम एकाई देवने अभी अभी टेकुरा बिट्स अभी टेकुरा पलवनी बिट ए की एला देवनी बिट बी की एला इतर वैदे एकतु अभी टेना मेन मेत सम की
ඒ වගේම අපිට එනවා හතරවෙනි අවස්ථාවේදී ඉදිරියට ගෙන යාමක් මේක ඉදිරියට ගෙන යාමක් අපි කියනවා carry out කියලා. අන්න carry out bit එකක් එනවා. දැන් අනිත් අවස්ථාවේදී ඔහම carry out bit එකක් තිබුණා. එහෙම එකක් තිබුණේ නැහැ නේ. එතකොට බලන්න මේ කියන සංසිද්ධියේදී ළමයි bits දෙකක් එකතු කරන අවස්ථාවේදී අපිට output input දෙකක් අපි ගන්නවා A සහ B කියලා. ඒ කියන්නේ bits දෙකක් ගන්න අපි මේ bit දෙක නම් කරනවා A කියන bit එකයි B කියන bit එකයි කියලා. අපිට outputs දෙකක් එනවනේ. outputs දෙක sum එකයි carry out එකයි. sum එකයි carry out එකයි එනවා. දැන් නිකමට මතක් කරලා බලන්න ඕගලන්ට හිතෙනවද කියලා. හරි මෙන්න මේ bit pattern එක දැක්කහම බිංදුවයි එකයි එකයි බිංදුවයි මේක මොකක් හරි අපි දන්න අපිට මතක logic gate එකක output එකද මේ truth table එකේ ඒක නෑ හිතෙන්නේ නෑ වගේ නම් මේකවත් මතකද බලන්න මේක බිංදුවයි 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 එක. ඒ කියන්නේ ඉන්පුට්ස් දෙක zero zero වෙනකොට carry out එක zero. ඉන්පුට් දෙක zero one වෙනකොට carry out එක zero. ඉන්පුට් දෙක one zero වෙනකොට carry out එක zero. හැබැයි ඉන්පුට් දෙක one one වෙනකොට carry out එක one වෙනවා. ඒක නිකන් හුරු පුරුදු ගේට් එක pattern එකක්ද පේන්නේ. उटपुट एक तपि अहलती हुरुपुरुदु गेट एक आउटपुट अभी हुरुपुरुदु आउटपुट राइट एक एक्सओ गेट के आउटपुट एक्सओ गेट के आउटपुट अभी मेकट की अर्ध आकल के बिट देखा एक तो अभी व्यायामे स्वरूपे अरे तो मम दखन कर මේ තියෙන්නේ bit දෙකක් එකතු කරනකොට එන විදිහ. අපි යාව bit දෙක AB කියලා නම් කරලා එන output දෙක ඔන්න carry bit එකයි sum එක ගෙන යාමේ ඉදිරියට ගෙන යාමේ bit එකයි නම් කරලා තියෙනවා. හරි ආ එතකොට අපි මේකට කියනවා full half adder එක කියලා. එතකොට බලන්න half adder එකේදී එන්න පුළුවන් half adder එකේදී එන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරිද? ආ මෙන්න බලන්න සර්කිට් එක. එතකොට half adder එකේදී inputs තියෙනවා A සහ B කියලා inputs එක ගත්තොත් 0 0 0 1 1 0 1 1 වෙනකොට සම් එක හැදෙනවා මෙහෙම 0 1 1 0 කියලා කැරි බිට් එක හැදෙනවා අවුට්පුට්ස් දෙක 0 0 0 1 කියලා ගෙන යාම නේද 1යි එතකොට ඔන්න ඔය ඉන්පුට්ස් දෙකයි මේ අවුට්පුට් දෙකයි අපි සම්බන්ධ කරාම අපිට අඳින්න පුළුවන් මේකේ මොකද්ද half adder circuit එක මොන circuit එකද අපි හිත කියන්නේ half adder circuit එක half adder සර්කිට් එකේ තියෙන half adder circuit එකේ ඉන්නේ බලන්න මේ sum එක නිරූපණය කරන්නේ right sum is represented with xor gate this is the xor gate here මෙතන xor gate එකක්
carry bit එක නේ carry කියන output එක පෙන්වන්නේ AND gate එකකින් මෙන් AND gate එක input දෙක A සහ B වෙනකොට මේ තියෙන්නේ sum එක කොහොමද XO එකකින් මේ තියෙන්නේ carry bit එක ඒක AND gate එකකින් ඔය විදිහට inputs දෙකයි AB කියලා output දෙකක් තියෙනවා XO gate එකයි AND gate එකයි මෙන්න මේ විදිහට අඳින circuit එකට අපි කියනවා half adder circuit එක කියලා half adder circuit එක කියලා කියනවා අර්ධ ආකලන පරිපථය කියලා කියනවා එහෙනම් මෙන්න අර්ධ ආකලනය logic gates වල අපිට ඊළඟට යන්න තියෙන theory කොටස පැහැදිලිද හරි එහෙනම් tag ගාලා ලියා ගන්න මාතෘකාව දැන් ඕගොල්ලෝ නෝට් එක අර කලින් ඒව ටික සම්පූර්ණ නැති අය ඉන්නවා නම් අර මම කියපු තැනට ගෙන ගියන් කානෝ මැප් සුළු කිරීම කරන්න තැනට එනකන් කානෝ මැප් එක සුළු කරන්න ඒ සුළු කිරීමේ නීති ටික ලියාගත්ත තැන දක්වා නැත්නම් හරිද ඕගොල්ලොන්ට ඒකට අවශ්‍ය ඉඩ ප්‍රමාණය තියාගෙන අපි ලබන සතියේ ඒක අරේන්ජ් කරගමු දැනට මේක ලියා ගන්න ලස්සන්ට පැහැදිලිව අර්ධාකලනයේ අදහස මේ හැඳින්වීම ප්‍රධාන මාතෘකාවත් ලියන්න ඕනේ උඩ තියෙන 4.4 මාතෘකාව ලියන්න ඕනේ අර්ධාකලන කියලා මාතෘකාව ලියලා මේ හැඳින්වීම ටික ලියන්න ඕනේ ඊට පස්සේ අර උඩ කොටුවේ තියෙන එකතු කිරීම යට කොටුවේ තියෙන ටික නම් කරලා ওই දෙක වෙන වෙනම ලියන්න ඕනේ හරිද නෑ මෙහෙම කරන්න මාතෘකාව ලියලා අර්ධාකලනය කියන අනුමාතෘකාවත් ලිව්වට පස්සේ මෙන්න මේ ටික මේ කරුණට පස්සේ මේ වගුව ගහන්න මේ මේ සම්බන්ධතා ටික ලියන්න ඔන්න ඔය ටික ඉස්සලා ලියන්න ඊට පස්සේ යට කරුණු ටික ලියලා ඉවර වෙලා යට තියෙන ඩයග්‍රෑම් එක අඳින්න ඉස්සලා මම ඔය උඩ කොටු කරුණු ටික අඳිනවා ඊට පස්සේ මේ ටික ඒ ටිකෙන් පස්සේ हरे ठगस गाल करूं नोटिक हरिदरी डिस्कनेक्ट लियान पेहदली लियान लास्ट නවතමවලපන සතිය මේක ගැන මතක් කරලා දීලා තමයි මේක ඊළඟ එක පූර්ණ ආකලනය කියන එක පටන් ගන්න පූර්ණ ආකලනය හරි බලන්න පූර්ණ ආකලන පරිපථය ඔගොල්ලෝ ඉස්කෝලවල කරයිද කරාම කොහොමද දැනෙන්නේ මෙහෙදි කරාම කොහොමද දැනෙන්නේ කියලා පූර්ණ ආකලන පරිපථය අපේ පූර්ණ ආකලන පරිපථයේ කතන්දරයට ගහන්න කෙනෙක් නේ හරි රයිට් බලන්නකො ඉස්කෝලේ කරාමයි මං කරාට පස්සේ කොහොමද කියන්නේ හරි මේක ලියා ගන්න ටක් ගාලා ලියාගෙන ඉවරයි අත උස්සන්නේ